ශ්‍රී ලංකා ක්‍රිකට් හැමදාම ගොඩදාපු පන්දියවන්නු හිටියා. ඒ පන්දියවන්නු වටේට තමයි පන්දු කරන බලකායේ ශක්තිය නිර්මාණය වුණේ. ඇත්තටම එහෙම යුග දෙකක් තමයි මුරලි යුගයත් රංගන යුගයත්. මුරලි ක්‍රිකට් අවසන් කළේ ලෝකයේ බිහිවුණු වැඩිම කඩුලාභිය බවට පත් වෙලා. ඒක පන්දියවන්නෙකුට ලෙහෙසියෙන් ළඟා වෙන්න බැරි ඉලක්කයක්. මේ දකුණක් පිටදඟ පන්දියවන්න ඒ විදිහට අභිමානවත් වාර්තාවක් එක්ක පිටියට සමුදෙද්දී ඊට පස්සේ ආවේ රංගන යුගය. රංගන හේරත් මුරලිගෙන් පස්සේ ශ්‍රී ලංකා පන්දියවීම් බලකාය අතට අරගෙන ජයග්‍රහණ රාශියක් ලබා දෙන්න කැප වුණා. රංගන සමුගත්තේ ලෝකයේ බිහිවුණු වමත් පන්දියවන්නන් අතරේ වැඩිම කඩුල ලබාගත් පන්දියවන්න විදිහට. ඉතින් ඔය විදිහට ඉතිහාසයක් තියෙන අපේ පන්දියවීමේ අනාගතය කවුරු වෙයිද? ඒකට දැම්ම අනාවැක කියන්න බැරි වුණත් ලෝක ප්‍රකට ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවියේ නම් කියන්නේ ඒ වගකීම ලසිත් ඇඹුල් දිනිය බාර ගන්න දැන්ටමත් සූදානම් කියලා. ක්‍රික් ඉන්ෆෝ කියන්නේ මේ පන්දියවන්න රංගන ගිය ගමන යන්න ආරම්භ කරලා තියෙනවා කියලා. ශරීරයෙන් තමන්ට සමාන නොවුණු තමන්ගේ වීරයා ක්‍රිකට් වලින් හිටපු පාරෙම මේ තරුණ දඟ පන්දියවන්න යනවා කියලා තමයි මේ වෙබ් අඩවිය කියන්නේ. රංගිට වඩා වෙනස් ශරීරයක් තියෙන ඇඹුල් දිනිය වැඩි වේගයක් වැඩි ඉපිලීමක් ලබා ගන්න පුළුවන් පන්දියවන්නෙක් නිසා රංගන එල්ල කළ පීඩනයට වඩා වෙනස් විදිහේ පීඩනයක් මේ පන්දියවන්නට එල්ල කරන්න පුළුවන් කියලා තමයි ක්‍රික් ඉන්ෆෝ කියන්නේ. රංගන වගේ කඩුලක් ගත්තම ගොඩක් අවස්ථාවල වැඩිය සමරන්නේ නැතුව ඉන්න විදිහත් හරි අපූරුයි කියලා තමයි ක්‍රික් ඉන්ෆෝ කියන්නේ. දෙවෙනි ටෙස්ට් තරගයේ තුන්වෙනි දවස අවසන් වෙද්දී කඩුලු හතක් දවා ගන්න ලසිත් හත්වෙනි කඩුල දවාගෙනත් කිසි ගාණක් නැතුව සමරන විදිය ඔහුගේ ක්‍රමය කියලා තමයි මේ ලෝක ප්‍රකට වෙබ් අඩවිය කියන්නේ. තුන්වෙනි දවසේ අවසානයේ මාධ්‍යයක අදහස් දක්වපු ලසිත් කිව්වේ පන්දු අර වැඩි ප්‍රමාණයක් යවන එක මහන්සි වුණත් හැම වෙලෙම පන්දු හරිතැන්ට යවන්න තමන් උනන්දු වුණා කියලා. එකම තැනට පන්දු යවල වේගය අඩු වැඩි කරලා වාසියක් ගන්න උත්සාහ කළා කියලා තමයි මේ තරුණ ක්‍රීඩකයා කියලා තිබුණේ. කොහොමුණත් කලින් අවස්ථාවේ දකුණු අප්‍රිකාවේ තරඟ කරලා ශ්‍රී ලංකාව තරගාවලිය දිනද්දී දඟ පන්දු යවන්නෙක් විදිහට සුපිරි වැඩ පෙන්වපු මේ ක්‍රීඩකයා මේ වතාවේ තරඟ දෙකේම බංකුවේ තිබ්බ වගේ විශ්වාසයේ බිඳ වැටෙන විදිහේ තීරණ නොගත්තොත් ඉස්සරහට තරඟ දිනවන පන්දු යවන්නෙක් බවට ඇඹුල් දිනිය පත් වෙනවා කියලා තමයි ක්‍රික් ඉන්ෆෝ කියන්නේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.